All right. Then bring it to me. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ලෝකෙන් අයින් වෙන මඟ ලෝකෙන් අයින් වෙන ක්‍රමේ Tamanta හරියාකාරව අවබෝධ වුණා නම් ඊළඟ පියවරේදී සිද්ධ වෙන්න ඕන දේ තමයි ඒ අවබෝධය පුළුවන් තරම් මානසිකාර කර කර යථාර්ථයට පත් වෙන්න යථාර්ථයටපත් වෙනවා කියලා කියන්නේ හිතුනේ මේ උඩින් දාලා තියෙන ලේයර්ස් ටික ඔක්කොම ගලවන්න වෙනවා මේ ඔබගේ ජීවිතවලට උඩින් ගොඩාක් ලේයර්ස් දාලා තියෙනවා ඒ ඔක්කොම ගලවන්න වෙනවා දැන් ඔබ එක එක දේවල් හදාගෙන ඇති මේ වෙනකොට යටම තියෙන ලේයකේ තියෙනවා පෙන්නුම් මම කියන එක කිනා ඒට උඩින් තව ලේ එකක් වැඩිලා තියෙනවා. ඒටත් උඩින් තව වැඩිලා තියෙනවා. තව වැඩිලා තියෙනවා. ඒ ඔබට අම්මා කියන ලේ එකක් වැඩිලා තියෙනවා. තාත්තා කියන. සහෝදර සහෝදරියෝ. යාළුවෝ. ඥාතීන්. ඔය ආදී වශයෙන් තියෙන එක එක විදිහට ලේයර්ස් වැඩිලා තියෙනවා. ඊට පස්සේ ඔබ රැකී රක්ෂාවක් කරනවා නම් ඒ පැත්තෙන්. ව්‍යාපාරයක් කරනවා නම් ඒ පැත්තෙන්. ඒ රැකී රක්ෂාව කරන එකෙත් තවන්ට තියෙනවා නම් තව ඉහළට යන්න තැන් ඒ හැම එකක්ම පින්විතින එකින් එකකින් ඔය විදිහට ගොඩනැගිනේ ගිහිල්ලා තියෙනවා. අද ඔබ කියලා කියන්නේ පින්විතින ඔය ඔක්කොගෙම එකතුවක් බ්‍රෑන්ඩ් එකක්. තවත ඔක්කොම බොරු. ඔය ඔක්කොම මානසිකව හදාගත්ත දේවල්. මොකද පින්විතින ඔබගේ බ්‍රෑන්ඩ් එක එකකවත් නැහැ නේද බල්ලයි බෙල්ලි කියන එක. තේනවා? මම බල්ලෙක් මම බැල්ලියෙක් කියලා එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. කේන්ද්‍රියොත් එහෙම කියයි මම සිංහයෙක් බොල කියලා. දන්නේ නැතුව සිංහයා කියන්නේ මොකක් කියලාද? තිරිසනෙක් කියලා. තාසේකදී තමන්ට ආවනම් මෙන්න මේක තමයි උතුම් මේක හරි ශ්‍රේෂ්ඨයි. එහෙමත් නැත්නම් මේක හොඳයි කියලා. ඒව තමයි ඔබ බ්‍රෑන්ඩ් එකට එකතු කරගෙන තියෙන්නේ. ඒක නිසා කවුරු අපිට ඔබ දොස්තර කෙනෙක් නෙමෙයි නැත්නම් ඔබ අපිට ඔබට ආචාර්ය උපාධිය නැහැ. නමුත් බැරි වෙලා හරි වැරදිලා කතා කරනවා ආ ડોක්ටර් නිමල් ඔබ කියනවාද කතා කරලා ගොඩක් දුරට කියයි මේ එන්නේ මේ මට එහෙම උපාදියක් නැහැ ඔයා එහෙම කියන්න එපා ආ බලුනිම කිව්වොත් එහෙම මොකද දැන් අන්න එතන නම් මේකට ගැටිල්ල එනවා එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්විතින මේ ඇත්ත නෙමෙයි මේ තියෙන්නේ මේ තනි කරම යන්නේ සිංහදෙනි තමන් කැමති දේවල් එක්ක තමන්ට හදාගත්ත බ්‍රෑන්ඩ් එකක් ඔය යන්නේ. ඔබ කන්නේ බොන්නේ ඇවිදින්නේ ඔය හැම එකක්ම මොහොමයි. අඳින පළඳින ක්‍රමවේද හැම එකක්ම මොහොමයි. මේ මේකද සිංහදෙනි මේ තථාගත දහම හරියාකාරව තේරුම් ගත්තට පස්සේ ඔන්න ඔය ලේයර්ස් ටික ඔක්කොම බිඳලා දාන්න තියෙන්නේ. හිතින් බිඳලා දානවා. ඇවිදින විදිය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය ගහගෙන තියෙන ලේයර්ස් ටික ඔක්කොම පිංගුදෙනි බිඳලා දාන්න ඕනේ. ඔය ටික බිඳිනකම් ඔබ මේ සසරේ. මොකද හේතුව පිංගුදෙනි ඔබ පවත්නවා. මොකද ලේයර්ස් එකක්වත් පිංගුදෙනි ඉබේ පවතින ඒවා නෙමෙයි ඔක්කොම පවත්න්න ඕනේ ඒවා. ඉබේ පවතින පිංගුදෙනි ඇත්තක් විතරයි. අනිත් ඒවා ඔක්කොම පවත්න්න ඕනේ. එහෙනම් දැන් පැවැත්තිල්ල උදෙසා තමයි සිංහදෙනි තමන්ගේ ජීවිත ගත වෙන්නේ. එහෙනම් තමන්ගේ පැවැත්ම උදෙසා මොකක් හරි පැවැත්මක් උදෙසා යම් කිසි ක්‍රියාපටිපාටියක් කරනවා නම් සිංහදෙනි අන්න ඒකට කියනවා අபிසංකාරකේ. පවත්තන්න කරන දේවල්. තමන් ඉස්සෙල දෙයක් හදාගෙන ඉවරලා ඒක පවත්තනවා. ඒකයි වෙන්නේ. දැන් මේක මෙතනින් තියාගෙන ඉන්න ඕන හින්දා දැන් මම පවත්තනවා මේක. ඉස්සලවම හදාගත්ත එකක් මෙතනට වඩා මෙතන තියෙන එක හොඳයි කියලා. දැන් ඉතින් මෙතන තියෙනවා නම් තියෙන්න ඕනේ නම් දැන් මම මොකද කරන්නේ? තප්පරයකට කෝටි ප්‍රමාණයක් මම අபிසංකාර වදන අපේ විදිහට මේක මෙතන තියාගෙන ඉන්න. අපරාධ නැද්ද? මේක මෙතන තිබ්බනම් ඉවරයි. මම කොච්චර මහන්සියක් වෙනවද කියලා. ඔය පැවැත්තිල්ල උදෙසා.
ඔබ අනිත් පැත්තට හිතලා බලන්න සිඟදෙනි තථාගතයන් වහන්සේ හෝ වේවා අරිහතුන් වහන්සේලා හෝ වේවා මොන තරම් සැපයක් විඳිනවද කියලා ඔය අවිසංකාර නිරෝධ කළා. උන්වහන්සේලාට පවත්වන්න දෙයක් නැහැ සිඟදෙනි හරියට දැන් මේක මෙතන තියෙනකොට මට පවත්වන්න දෙයක් නැහැ වගේ ඒක සම්බන්ධ. ඉතින් අපි විහිින් නෙමෙයිද දුක් වෙන්නේ? තණ්හාව නිසා කරගන්න වැඩ. නිකම් මෙහෙන් දුක් වෙනවා අපරාධය. පුදුම පැවැත්තිල්ල පවත්වන්න වෙලා තියෙන. ඔබ හිතලා බලන්න ඔබ පොඩි පැවැත්තිල්ල පවත්වනවාද කියලා ඔබගේ ජීවිතයට. මේවා පිනට ඔබට අහන්න හම්බෙන්නේ නැත්නම් ඉතින් නැත්තම් සතාගතයන් වහන්සේවත් මෙහෙම දේශනා කළා නැහැ ගිහියන්ට මේ දේවල්. මොකද ඉතින් කරන්න බැරි බව දැනෙලා වෙන්නේ ඉතින් උන්වහන්සේ. ගිහිය කොහොමද මේවා කරන්නේ කියලා. උන්වහන්සේ මෙතන එහෙම කියයි එහෙම කරන්න බෑනේ ඉතින් ඔබ කොහොම හරි මේක ගොඩ දාගන්න එපා. ඔබ මේක තේරුම් ගන්න එපා. මොකද ඔබ අතරින්නේ මේ පිරිස බිහි වෙන්නේ. ඒක නිසා අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේලා මහන්සි වෙන්නේ නැතුව ඇති එහෙම. ඒ දන්නවනේ මෙතනින් මේ කාටද මේක දැන් තේරෙන්නේ කියලා බැලුවාම පේනවා අන්න රහවලා විතරයි මේක තේරෙන්නේ. එයාට මොකක් කිව්වහමද තේරෙන්නේ? මෙන්න මේ වචන තුන විතරයි කියන් තියෙන්නේ. ඉතින් උන්වහන්සේ වචන තුන කියලා ආපහු වඩිනවා. ඉතින් අපිට එහෙම කරන්න බෑ. පින්වදින ඉතින් උදේ ඉඳලා රෑ වෙනකම් බණ කියන්න වෙනවා. ඉතින් තමහට එක්කෙනෙක්වත් මේක කරගන්නේ නැහැ. හරි කරන්න දෙයක් නැහැ. කරගත්තද නැද්ද කියලා හොයාගන්න විදිහකුත් නැහැ. කරගන්නෙත් නැහැ. කරගනීද දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මොකද්ද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා දිගින් දිගටම බණ ටික කියන්න. ඉතින් අපි දිගින් දිගටම බණ කියනවා. තමහට මේක ඔබගේ ජීවිතවල නොගැලපෙන්න පුළුවන් වෙනවා. නමුත් ඇත්ත කතාව තමයි ඔබගේ ජීවිතයට ගැලපෙනවද නැද්ද කියන එක මේකට අදාළ නැහැ. අපි හොඳටම දන්නවනේ පින්වදනේ තාත්තව එකක්වත් හොයන්නේ නැහැ කියලා තාත්තා කෙලින්ම ඔබට දෙන්න ඕන දේ දෙනවා. ඒක ඔබ ගිහි වෙලා හිටියද පැවිදි වෙලා හිටියද ඔබට මොන තරම් සල්ලි තිබ්බද නැද්ද මොන තරම් උගද්ද නුගද්ද ඔය එකක්වත් බලපාන්නේ නැහැ මෙතන. ඒ නිසා පින්වදනේ ඔබ සියලු දෙනා උත්සාහ වීර්ය කළ යුතුයි මේ යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථයේ තේරුම් ගත්තා නම් පින්වතුනි ඔබට ගොඩාක් පහසු. ඒකයි මේ තියෙන්නේ. ඔබ ඔය තණ්හාවෙන් අල්ලගෙන ඉන්න දේවල්. දැන් මෙහෙම කිව්වහම අපි හරි දෙනවනේ. නේද? ඔබ ඔය තණ්හාවෙන් අල්ලගෙන ඉන්න දේවල්. එහෙම අපි තණ්හා කරන්නේ නැහැ හාඳුනේ. අපිට තියෙනවා තමයි. අපි එහෙම තණ්හා කරන්නේ නැහැ. මේ ළමයින්ට නම් ආදරේ. තණ්හා නැහැ ළමයින්ට. දැන් මොනවද කියන්නේ? හරියවද කියන්නේ? නැහැ. තණ්හාව කියන වචනේ අර බෞද්ධ සාහිත්‍යයේ පිංගු නැත්නම් මේ බුදුදහම ඇසුරු කරගෙන යන පිරිස අතර තණ්හාව කියන වචනේට තියෙන පහත් වචනය. ඒක නිසා ඔබ කවුරු හරි කිව්වත් එහම ඔබට ඔබ හරි තණ්හාව නේද ඔය ළමයින්ට කියලා. එතන ඔබට කේන්ති යනවා. මොකද පහත් වචනයක් පාවිච්චි කරපු නිසා ඒක. ඔබට කියන්න තියෙන මොකද අපි තණ්හා නැහැ ළමයින්ට කාටවත් අපි තණ්හා කරන්නේ නැහැ. මේ වතු පිටි ඔක්කොම අපි අරන් යනවා. මේ ඔක්කොම මේගොල්ලන්ට. ආදරේ තණ්හාවට කියන ආදරණීය වචනේ මොකක්ද? ආදරේ. නැත්නම් ඒක ඇතුලේ තියෙන්නේ තණ්හාවම තමයි. එතකොට පිඟුදෙනි තණ්හාවටපත් වෙච්ච කෙනෙක් පොඩි දුකක්ද විඳින්නේ කියලා ඔබ හිතලා බලන්න. දැන් අද ඔබට ඔය එකක්වත් අතාරින්න බැරි ඇයි? ඉතින් මේකට ඇලිලා තියෙන්නේ. ඒක නිසා ඔබට සිද්ධ වෙනවා පවත්තන්න. සරල උදාහරණයකට කිව්වොත් එහෙම ඔබේ කොණ්ඩේ මෝස්තරය වෙනස් කරන්න කියලා එකපාරට කැමති වෙනවද? ඔය කොණ්ඩේ බූගාලා දාන්න කිව්වොත් එන එකපාරට දෙපාරක් හිතන්නේ නැද්ද බලන්න මේක? ආ කොණ්ඩේ දෝක ඕන එකක් බූගාගෙන ආ. එහෙමද නැත්තම් දෙපාරක් හිතනවද ඒක? මේක බූගාන්න එදවරම් පිංගදෙනි තමන්ගේ බ්‍රෑන්ඩ් එකට වෙනසක් වෙන බව තේරෙනව නේද? කන්නාඩියේ ගාවට ගිහිල්ලා බලනව නේද මේක බූ ගෑවොත් එහෙම කොහොමද? ලක්ෂ 5ක් දෙනවා. ඒත් කල්පනා කරන්න. පුංචි දෙයක් පිංගදෙනි වෙනස් කරන්නේ. ඒකටත් කැමති නැහැ. මොකද පිංගදෙනි ඒ තරමට ඒ දේවල් වලට බැඳිලා ඉන්නේ. ඉතින් ඔබ මේවා දකින්නවනේ පිංගදෙනි ලෙඩක් විදිහට. මේක ඔබට තියෙන ලොකු දෝෂයක් වින්දනේ. ඔබ හරක් ඇසුරු කරන නිසා සීහ නාද ඔබට ඇහෙන්නේ නැහැ.
හරක් උඹෑව විතරයි ඇහින්නේ හැමතිස්සෙම. ඒකයි වෙලා තියෙන්නේ. ඔබ සමාජයට ගියාට පස්සේ ඔබ ජාතියමයි තමයි ඉන්නේ. ඉතින් ඔබ ඇසුරු කරන්න කාවද කියලා බලාගත්ත හැකිනේ ඉතින් ඉතින් ඔබගේ ස්වභාවයෙන්. එහෙම නැත්නම් ඔබ ඇසුරු කරන 5-6 දිනක එකතු කරගත්තා නම් ඔබ කවුද කියලා බලා ගන්න පුළුවන්. එදර ඔබ ඇසුරු නිතරු කරන්නේ පින්විතුනේ මේ වගේ පිරිස. මම මේ කියන්නේ නරකය ඇසුරු කරනවා කියලා නෙමෙයි. මිනී මරුව හොරු එය ඇසුරු කරනවා කියලා නෙමෙයි පින්විතුනේ. මිනී මරුවා හොරා කියන කෙනා පින්විතුනේ එච්චර නරක නෑ. මොකද අසත්පුරුෂයා කියන කෙනා පින්විතුනේ මහා නරක කෙනෙක්. එයා ඔබගේ අම්මා වෙන්න පුළුවන් එයා. එයා පොඩි නරකක් එහෙම නෙමෙයි කරන්නේ පින්විතුනේ. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ හොරකම් කරන කෙනා මිනී මරන කෙනා ඒගොල්ල තමයි නරක කියලා. තත්ත්වවාදී ඉන්නේ නරක. ළඟ ඉඳගෙන පින්විතුනේ ඔබගේ සසර විනාශ කරන එක. එයා හොඳයිද? මන්දර තියන්නේ තත්ත්වවාදී ඔබව මරන්න එකපාරයි. ළඟ ඉඳගෙන ඔබගේ ඔළුවට වැරදි දෘෂ්ටි දාන කෙනා. ඔබ කොච්චර මැරුවද දැන්? කොච්චර මරයිද? ඔබ ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ කිව්වහමත් ඔබගේ හිතරි දෙනවා. හාමුදුරුවෝ මං ඇසුරු කරන මගේ යාළු එහෙම නෑ හාමුදුරුවෝ. එහෙම මිනි මරණ හොරකම් කරන අය කවුරුත් නෑ හාමුදුරුවෝ. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් ලෝකෙට ලැබී ඉතින්. ලෝකෙට ලැබෙද්දි ලෝකෙත් එක්ක කටයුතු කරගෙන යනවා ඒගොල්ලෝ. ඉතින් ඔබ ඇසුරු කරන අය මේ දෙපින්දනේ භයානකම. මන්න මිනි මරුවන්ට බය නෑ පොඩ්ඩක්වත්. හොරුන්ට බය නෑ. මම බය කාටද? අසත්පුරුෂයට. මේ ලෝකේ සාරයි කියලා යමෙක් කියනවා නම් පින්වදින අන්න ඒ මිනිහට මං හරි බයයි. මේ ලෝකේ සාරත්වය ගැන කතා කරනවා නම් මේ හොඳට කටයුතු කරගෙන දිව්‍ය ලෝකෙ කියලා හොඳට දෙවි සැප සම්පත් විඳගෙන ආදි වශයෙන් වචන කතා කරනවා නම් පින්වදින මහා පුදුම භයානක මිනිස්සුයි. මේ කියන්නේ පින්විතින් මේකට වඩා ඒ සාරූ ලෝකයක් තියෙනවා. ඒ සාරූ ලෝකෙට යන් කියන්නේ තනිකර වසවත්ති මායාවගේ අදහස දරාගෙන ඉන්න පිරිස. ඔබ වෙන් පරිස්සම් වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතින් ඔබට අයසුරු කරන්න වෙලා තියෙන ඒ අය. ඒකනේ මම කියන්නේ තරුණ පිරිස බලවට පුළුවන් නම් ඉක්මනට මේ පැත්තට එන්න පැන ගන්න කියලා. මොකද හේතුව ඔබ මේ පැත්තට පැන ගත්තා නම් ඔබ සදාකාලෙටම ආරක්ෂා වෙනවා. ඔතන ඉන්න කම පින්විතින් ඔබට ඇහෙන්නේ අර උඹෑව විතරයි. ඒ උඹෑව ඇහි ඇහි තමයි ඔබ මුළු දවසම ජීවත් වෙන්නේ. ඔබට කොහේ ගියත් ඔෆිස් එකට ගියත් බස් එකේ නැග්ගත් කොහේ ගියත් මේ විදිහට ඔබට පේන්නේ ඇහින්නේ දැනෙන්නේ ඔක්කොම මේ ලෝකේ සාරයි කියන දේවල්. මොකද හේතුව පින්වදෙනි දද හැදිච්ච උන් ආශ්‍රය කරන්නේ උන් දද කස කසා මොකද කියන්නේ? මේක පුදුම සනීපයි පුදුම සනීපයි කිය කී ඉන්නේ. නද ඔබට දදේ පේන්නේ නැහැ පින්වදෙනි ඔබ හිතාගෙන ඉන්නේ මේක සනීපයි කියලා. ඒකම ඔබට කියන්නේ හොඳට බලන්න කියලා. පින්විතනේ මේ දදේ කහලා මේ එන සනීපෙම තමයි මේ මිනිහා මේ කියන්නේ මේ දදයක් නැතුව මේක එන්නේ නැහැ කියන්නේ. අදත් ඔබ ගෙදර යනකොට පින්විතනේ ඔබට හම්බ වෙයි එහෙම අය. පාරේ බෝඩ් ගහලා තියෙයි. එතනේ හැම එකෙම කියන්නේ පින්විතනේ මේ ලෝකේ සාරයි කියලා. එතනේ කියන කෙනත් තමහට ඇත්ත වෙන්නේ නැති කියන්නේ. යාළුවේ කමුණා නම් මේ පර්ෆියුම් එක හරි ෂෝක් කණේ කියලා කියනවා නම් පින්විතනේ ඒක ඇත්ත. ඇයි ඒ? මේ දදයක් හැදිච්ච එක දදේ කහලා සනීපයි කියන එක බොරුද? ඒක ඇත්ත. මම ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ ඔබ නිරෝගී කෙනෙක් නම් ඔබට ඔය සැපේ ගන්න බෑ. ඔය කියන ආස්වාදේ ඔබට ගන්න බෑ. මොකද හේතුව පින්විතනේ ඔබට දදයක් නැහැ. ඒ දදේ කසන්නේ ඉන්නේ නැහැ. ඔබ අසහනයකටපත් වෙන්නේ නැහැ ඔය දදේ කසන්නේ. ඔබම කල්පනා කරලා බලන්න පින්විතනේ ඔබ නහය කසනවා නේද? සමහර දවස්වල ඔබම දන්නේ නැතුනට මහා පිරිසක් ඉදිරියේදී නහයට ඇඟිල්ල දාගෙන බතල කොටුව හරන්නේ. පුංචි උන්ට නම් ඒ කාලේ කියනවා අන්න බතල හරනවා කියලා අපි විහිළු කරනවා නේ පුංචි කාලේ. නවත් ලොකු වෙලත් ඔබ ඒක කරනවා.
මට පේනවනේ සමහර වෙලාවට පේනවා ආගර කොයි හැමම කොයි හැරි තැනක ඉඳගෙන හාරනවා 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 හොඳ වෙලාවට ඔබ දිහා කවුරු බලන් ඉන්නේ නැත්නම් මං විතරක් බලන් ඉන්නවා ඒ පින්වදිනාල අසහනයට පත් වෙනවා ඔබටම තේරෙන්නේ නැහැ ඔබ ඒ කරනවා කියලා සමහරු කන කසනවා දැකලා තියෙනවද නේද පින්වදිනාල බල්ලන් කසන්න ආවට පස්සේ බල්ලෝ මොකද කරන්නේ තොර දොන්චියක් නැතුව අකුල් දෙන්නේ හිටගෙන ඉන්නලා අනික් අකුලෙන් කසාගෙන 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 ආනේ ලෙලි ගිහිල්ලා මේ එනකන් කසනවා නේද අන්න ඒ වගේ පින්වදිනේ මහා අසහනකාරී ස්වභාවයකට පත් වෙනවා පත් වෙලා ඉරලා පින්වදින කසාගෙන කසාගෙන යනවා පේන්නේ නැහැ ළඟපාතක කවුද ඉන්නේ කියලා ඒ වෙලාවට ඔබගේ මූණ බලන්න ඕනේ පින්වදිනේ අසහනෙන් පිරිච්ච මූණක් ඒ අසහනෙන් නිදහස් වෙන මූණක් තියෙනවා ඒ ඔන්න වගේ පුද්ගලයෙක් පින්වදිනේ ඔබට ඔය ආසාදයි කියලා කියන්නේ ඉතින් ඔබ ඒවට තමයි අහුවුනේ ඉතින් මොන අපරාධයක්ද කරගන්නේ බලන්න මෙච්චර කාලයක් අපි අහුවෙලා තියෙන එකද පින්වදිනේ ඒකම ඔබට කියන්නේ ඔබ කියන්නේ තනි කරම පින්වදිනේ පිළිල්ලෙන් නිදහසෙයි මොදෙසා කරපු වැඩතෝගයක එකතුවක් ඔය ඔබ දැන් ඔය ඔබ කියලා කියන්නේ ඒකේ නා ඔබගේ කරේ තියෙන මාළේ අම්මන් ඇහුවොත් එහෙම ඇයි මාළ දාන්නේ දැන් මාළ දාන්න එපා කියන හැම නෙමෙයි මං ඇහුවොත් එහෙම ඇයි මාළයක් දාන්නේ ඇයි කරාබු දාන්නේ ඇයි එල්ලෙන කරාබු දාන්නේ ඇයි මැණික් ගල් අල්ලපු කරාබු දාන්නේ ඇයි ඔර්ලෝසු බඳින්නේ ඇයි ඒ ඔර්ලෝසු රත්තරම් පාට එක වෙලා බලන්න නේ ඕනේ අර රුපියල් 100 දෙන ඔර්ලෝසු එක නුත් වෙලා බැලුවේ හැකේ ඇයි රත්තරම් පාට ඔර්ලෝසු බඳින්නේ ඇයි රිදී පාට එක බඳින්නේ ඇයි ලෙදර් වලින් කරපු පටි තියෙන ඔර්ලෝසු බඳින්නේ ඇයි පිරිත් නූලක් බඳින්නේ ඇයි තිරිත් නූල කඹයක් කරලා බඳින්න තිරිත් කඹ ලැජ්ජ වෙන්න එපා කවුරුත් මම නිකම් මේ උදාහරණ ගැන ඔබ ඔක්කොම කරනවා මේ වයෙන් දැන් නැහැ තමන් විතරක් හරකෙක් වුණොනේ ප්‍රශ්නේ ඔක්කොම කරනවා මේ කියන දේවල් ඒකින්ද ප්‍රශ්නයක් නැහැ කාටවත් අපිත් කළා අපිත් බැන්දේ තිරිත් කඹ තමයි එදන කොණ්ඩේ ওই විදිහට පීරන්නේ ෂර්ට් එක ওই විදිහට හඳින්නේ ඇඳුම් ওই විදිහට හඳින්නේ මේ දාන සෙරප්පු දෙක සපත්තු දෙක ඔය ඔක්කොම පින්වතුනේ පෙලිලා පෙලීමෙන් නිදහස් වීම පෙලිලා පෙලීමෙන් නිදහස් වීම පටන් ගත්තේ පින්වතුනේ Thank you.